No, politics আপে গিয়ে সাথে ব্যাটাসা আনটা ওটা আদা ঠিক আছে ব্যাটাসা আনে বেন আস সামথিং গিয়ে সাথে আপে ভবতারুন দেফলাক সহভাগী হুন আই থিং আদ দবসে মে মাতারে ভাইস তে গেল পেরু ইদির সময় কাটি বিলু করানে দেন আপিট তারুন আয় ভাগী বিলু করান দে নে আর দিন কোহমদ করে মানুষাই মে আপে এগোলাং গেন পাসে কথা করমু হারেন আপে মন্ত্রী তুমাত ইন্নওয়ানে দিন পাসে কথা করমু এ গেন দেন හරි මට දෙන්නක බලන්න මොකද තියෙන්නේ එකක් ගන්න එකක් ගන්න මේනේ නෑ එක අවස්ථාවයි දෙන්න ඉතුරු අවාසීනේ නේ අසාධාරණයි නේ අමෙතුමා එක හරි ආ දේශපාලන වේදිකාවක ඔබ බඩුමිල ගැන කතාවක් පවත්වන අයයි සිතන්න එහි බඩුමිල යන වචනේ වෙනුවට ගල්මුල් යන වචනේ භාවිතා කරමින් විනාඩියක කතාවක් කරන ආකාරය හරිද ලාස්ට් එක නේද දේශපාලනේ ඉන්නකොට ඉතින් මේ ඕනෑම දෙයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්න ඕන නේ පුළුවන් පුළුවන් ඔබට මේ බඩු මිල කියන වචනේ පාවිච්චි කරන්න බෑ නැත් බඩු මිල වෙනුවට ගල් මුල් අද රටේ කාන්තාවන්ට මූණ පාන සිදුවලා තියෙන දේවල් අද ඇත්තටම බලනකොට මේ රටේ ගල් මුල් වලින් තමයි කාන්තාවන්ට සලකන්නේ ගල්මුල් ගැන කතා කරනකොට ගල්මුලත් අද ගල්මුල් හොයාගන්න බැරි තත්ත්වෙකුත් ඇති වෙලා තියෙනවා මොකද ඒ තරමටම ගල්මුල් භාවිත කරනවා මේ කාන්තාවන්ගේ කාන්තාවන්ට ගරුසර සරු දක්වන්න ඒ නිසා මම තරේම කියනවා අද මේ විශේෂයෙන්ම අපිට මේ ගල්මුල්වත් නැති ගල්මුල් නැති කාන්තා දූෂණ ස්ත්‍රී දූෂණේ තොර සමාජය බිහි කරන්න ඇමතිතුමා ඇතුළු අපි සිරු දෙනාම අත්කල් බඳගෙන එක්වෙමු කියලා හරිද මර ප්‍රශ්නයක් තියෙන්නේ නෑ නෑ මේ ඒ කියන්නේ මේ තප්පර දෙකයි වගේ ලු කතා කරන්නේ නිෂ්පාදකතුමා කියලා නෑනේ තප්පර දෙකට වඩා කතා කරන්නේ මං හිතුවා විනාඩි කට වැඩිය කතා කරා කියලා මම හිතන්නේ අර පාර්ලිමේන්තේ කියන වගේ වාඩි වෙන්න කියලා දැන් කාලේ හරි කියලා ඇමතිතුමා විනාඩි දෙකක් කතා කරේ නෑ නේද විනාඩියයි ඔව් මේ විනාඩියක් කතා කරන්නේ නැහැ නේ විනාඩියක් නම් ගියේ නැහැ විනාඩියට ටින් ටොං ගාන සබ්ජෙක්ට් එකේ පැත්තේ මට කිව්වනම් ටින් ටොං සබ්ජෙක්ට් එක නැකේ එතකන් කතා කරනවා හරි මේ මේ ඇමතිතුමායි කතාව ගැන මොකද අදහස ඒ ගල්මුල් කතාව ගල්මුල් ගල්මුල් විතරයි මට ඇහුනේ ඔව් මටත් ඒක නිකන් මෙහෙමනේ ඉතින් කාන්තාවන්ට ඔය ගල්මුල් නැතුවම බෑනේ මුල් ජීවිත දැන් මෙහෙමනේ හැම වෙලේම ගල්මුල් වැදෙන කාන්තාවන්ට ඔව් सांप्रदायिक वेडवसम युगेदी कांताव पिटिकोटनो दर्रपलनो रिदिहोदनो मिरिसमरनो පිරුෂයා දහදිය මුගුරු වගුරා ආ මහපොළ ගල් මුල් වලින් කාන්තාවට සාරදෙල මේ කණ්ඩ බොණ්ඩ ගෙනත් දෙනවා එහෙමනේ එහෙමයි ඉතින් ඒ කාන්තාවන්ට දුරු මිරිස් තුන පහ බඩු නේ දේවත් එක තමයි තියෙන්නේ ඔබතුමී ඒකට ප්‍රතිචාර දක්වන බලන්න ගල් මුල් නේ ලුණු මිරිස් තුන පහලු දැක්කම කාන්තාව ගැන හිතන විදිහ නෑ මං කියන්නේ ඒක වැරදි කියලා මං කියන්නේ ඔව් ඒක වැරදි ආ නෑ ඒක වැරදි හරි දැක්කනේ ටග් ගාලා කාන්තාව ඉතිවාසියම ගැන මෙතුමිය හඳ දක්වයි කියලා ටග් ගාලා වෙනස් කරා නේ හරි දැන් ඔබතුමාගේ අවස්ථාව මම නම් පුවක් ගහේ නැග්ගත් පල්ලයට බහිනකොට දෙබලේ ඒ කියන්නේ කාල සර්පයෝගේ තියෙන මොනවා ලැබුණත් ඒක විඳින්න බැරි එක ඔබතුමා ඒ ජ්‍යොතිෂ විශ්වාස කරනවද නෑ එහෙම මිනිස්සු හැම දෙයකින්ම උපමා ගන්න ඕනේ නෑ විශ්වාස කරනවද සාම මට තියෙන්නේ දේශපාලන වේදිකාවක හා බලන්න දේශපාලන වේදිකාවක ඔබ මනාප ගැන කතාවක් පවත්වනවා යයි සිතන්න එහි මනාප යන වචනේ වෙනුවට
කැරට් යන වචනය භාවිත කරමින් විනාඩියක කතාවක් කරන්න ඕනේ. බෑන්ඩ් එකෙන් ඩිං ඩොං ගාලා සද්දයක් දාන්න වෙන්නේ ඒ විනාඩියක් යනවා. ආලු. කැරට් තමයි වචනේ. කුළුණු බර මෑණිවරුනි පියවරුනි ආදරණීය සහෝදර සහෝදරියනි. අද තමුන්නාන්සලා ඉදිරියට මා පැමිණ සිටින්නේ ඔබේ කැරට් එකක් ඉල්ලා සිටීම සඳහායි. ජයජාවදන මාත්‍ය ඇතිකරපු මේ ක්‍රමයේ අර්ථයේ එක කැරට් එකක් නෙමෙයි කැරට් තුනක් දීලා තියෙනවා. දේශපාලනේ බෑ. ආ ඡන්ද වේදිකාවන්නේ කමන්නේ කමන්නේ. හරි කමන්නේ කමන්නේ කියන්න. කමන්නේ කමන්නේ. මණ්ඩලයේ දේශපාලනේ වේදිකාව බෑ. හරි 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 පුළුවන් පුළුවන් හරි. කැරට් තුනක් දීලා තියෙනවා. ඉතින් මේ කැරට් තුන හින්දා පක්ෂය ඇතුලේ මාර කැරලි තියෙන්නේ විරුද්ධ පක්ෂයත් එක්ක නෙමෙයි රණ්ඩු ගෝරි දාගන්නේ දාගන්නේ පක්ෂය ඇතුලේම අය අතර තමයි මිනිමරා ගන්න මේ කැරට් එක මහා අපූර්ව බල සම්පන්න ඇලඩින්ගේ පුදුම පහන වගේ දෙයක් අර පඩංගු කාමරේ ඇතුළට ගිහිලා පැන්සල් කතරෙන් කැරට් එකක් ඇඳහම අර කොහෙවත් ඉන්න දේශපාලඥයා කියන මිනිහට අවුරුදු 5ක මහා බලයක් හම්බ වෙනවා මේ කැරට් එකෙන් රවට්ට ගන්න ඕන මිනිත්තුවටයි මිනිත්තුවක් තප්පරයක් ගන්නේ නැහැ කැරට් එක අඳින්න නමුත් කැරට් එකෙන් මතුවෙන මහා බලය අවුරුදු 5යි එතකොට මිනිස්සු මේ කැරට් එකක් පස්සේ ගිහිල්ලා අවුරුදු 5ක් දුක් වේදනා විඳිනවා ඒ නිසා මම මේ කියන්නේ තමුන්නාන්සලා කැරට් තෝර ගන්නකොට බොහොම කල්පනාවෙන් කැරට් අල ගිලින් නැතුව අනුන්ගේ ලනුකන්නේ නැතුව මේ තමාට යහපතක් වෙන පරිදි සමාගේ රටට දැයට සේවයක් වෙන පරිදි ගන්න ඕන. ඔය ඔය කැරට් එක ගන්න සමහර එක්සයිස් ස්පෝට් කන්ටේනර් ගනම් බෙදෙනවා. සමහරු සිල් රෙදි බෙදෙනවා. කැරට් වෙලාව ඉවරයි. ගොඩක් වෙලා විනාඩි 4ක් විතර. ඒක ඩිං ඩොං ගාලා සද්දයක් ආවෙ නෑනේ ඒකයි. එතකොට ඒක ඇහුන්නේ නෑ හරියටම නේද? මේ සමා වෙන ඔබතුමා කතාව යන අතර වාරි මට බාධා කරන්නත් උනා. ඉතින් කමක් නෑනේ තරහ නෑනේ. ඔව් ඉතින් මිනි මරලත් සමා වෙන්න කියන මම කොයි තරම් බරපතල වැදගත් කාරණයක්ද මිනිසුන්ට තේරුම් කරන්න ගියේ කිසි ප්‍රශ්නයක් නැතුව සමා වෙන්න කිව්වා මම නේද වැදගත්ම මේ ආයි සමා වෙන්න කියන්නේ හරි අපේ මේ රෝසි මහත්මිය දැන් අපි කැමති මේ විවාහ රුරජින වෙච්ච මේ වර්ෂයේ මේ අදකින් පොඩක් දැනගන්න ඉතින් මේ අමතක වෙලා නෙමෙයි එක්තරා යුගයක් අපි සාමාන්‍යයෙන් විවිධ යුගයන් පසු කරමින් ඉන්නේ ජීවිතේ ඉන්නේ. ඉතින් ඒ යුගය ආවේ ඒ අවස්ථාවේදී. ඒක මං හිතන්නේ මගේ ජීවිතයේ ලැබිච්ච ලොකුම පන්නරය කිව්වොතින්. හා හා. දැන් මේකයි යෝනි. ඔව්. යම්කිසි දෙයක් අගය කිරීමේ ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ මොකද අගය කරනකොට ඒක තව තවත් එකවල වර්ණා කරමින් අගය කිරීම. කරන්න ඕනේ. හරි. තව එකක් තමයි අගය කරනකොට don't care ගණන් ගන්න නොසලෙන්නකොට ඒ අගේ තවත් වැඩි වෙනවා උපාය උපක්‍රම රෝසි ලෝක රූරජින විතරක් නෙවෙයි ඔය ඔය ස්ත්‍රීන්ට තියෙනවානේ මායන් 64 ඒ 64 නෙමෙයි මෙතුමියට 264 මොකද ඒකත් එකතු කරලා තමයි මේ ඒක ප්‍රගුණ කරලා තියෙනවා ලෝක රූරජින වෙන්න බෑනේ නැත්තම් අනේ ඒ කියන්නේ එතුමියගේ අගේ වැඩි කරගන්න තියෙන ක්‍රම වල ලෝක විවාහක රුරජින වෙලා ගත්ත ඡාය රූපයක් ඒත් මට නෙමෙයි වගේ මමද ලෝක ශූරය වුණා නේද දමයන්ති දර්ශා සුසන්තිකා ජයසිංහ නේද ඒ වගේ ඉතින් මේ පුංචි ලංකා සප්ත මහා සාගරේ පංච මහා දීපේ නේද අබ පියල්ලක් වගේ පුංචි තිතක් වගේ රටෙන් ලෝක පූජිත කෙනෙක් බිහිවීම ලොකු අර වර්ණනාව යන්නේ ඔය දැන් මං අර ඒක දැන් මට බැහැ නෙවෙයි වර්ණනාව කරන්න
මට පුළුවන් දැන් මේ මං ওই දිනාගත්ත මේක ගැන උච්චර වන්න හොඳට වර්ණනා කරා. එහෙම ප්‍රශ්නයක් අහනනේ අර අන්තිම වටවල. ඔබතුමීගුත් එහෙම ප්‍රශ්නයක් ඇහුවද? මොකක්ද අහපු ප්‍රශ්නේ? ඒ ප්‍රශ්න අනිවාර්යෙන් පිළිතුරත් ඒ සාමාන්‍යයෙන් ওই තරඟවල අන්තිම වටේදී අහන ප්‍රශ්නෙට දෙන පිළිතුර මත තමයි. ඔව්. බොහෝ දෙනෙක් that means it's the final question is the determining factor. Yes. ඒකට අන්තිම It determines your intelligence and what everything personality everything. Intelligence mm. You know it so what was the question I can't remember to be very honest I can't remember echchara amathak wenna eka honda naha man hitanne me inna ma miss Asia eke hitiya Mrs. World eke I have to go back and watch the tape obathumata ehema amathak wime prashna thiyenawada අමතක වෙලා ප්‍රශ්න වලට මූණ දීලා තියෙනවද නෑ ඒක ස්වභාවයයි ඕනම කෙනෙකුට අමතක වෙනවා අමතක වීමේ ප්‍රමාණය එක එක්කෙනාගේ අඩු වෙනවා දැන් වයසට යනකොට කොහොමද අමතක වෙනවා අමතක වෙනවා අමතකීම් ප්‍රමාණය අඩු වැඩි වෙනවා ඒකයි වෙන්නේ ඉතින් it's about marriage if I remember the thing is you go through so many විවිධ කියන්නේ preliminaries සෝ ප්‍රශ්න විවිධ වටවලදී විවිධ ප්‍රශ්න ඒ විවිධ ප්‍රශ්න අහනවා හා එනිසා ප්‍රශ්න ගොඩක් නිසා මතක නැහැ how do you perceive marriage or something like that මම හිතන්නේ හරි හරි අනිත් එක අමතක වීමත් එක්තරා උදව්වක් ඒ කියන්නේ මනසේ ගබඩා කිරීමේ ශක්තිය දැන් ස්ටෝ එකක් තියෙනවා නම් ඒකේ ගබඩා කරනකොට කරනකොට ඉඩ අඩු වෙනවානේ ඒකට සමහර දේවල් අමතක වෙන්නේ තව එකක් ඇතුළට ගන්න අවකාශය තියෙනවා මෙහෙමනේ එමෙතුමා දැන් ඕක මැත්තේම මම හිටියනම් මේ අවුරුදු ගන්නකොට මම ඕකෙන් පස්සේ දරුවෝ දැන් 3 දෙනෙක් ඉන්නවා විවිධ දේවල් කරලා තියෙනවා හරි ඉතින් ඒක නිසා ඒක දැන් එච්චර ඒකට මම අවධානයක් නැත්ත ඒක තමයි මගේ අවධානයත් සහ අතීතයේ දේවල් ගිලිලා යනකොට තවත් මතක ගබඩා වල අලුත් දේවල් එකතු වෙනවා හා දැක්කම මට සහය දෙන්නේ දැක්කම දිනතු හොඳ නේද? ඔව් දැන් අපි ආයතන දෙකක වැඩ කරත් ඔව් අර ටග් ගාලා මේ මේ වෙලාවට සහායට පෑවිනේනවා නේද? නෑ මෙහෙමයි තියෙන්නේ. දැන් මම මේ කියන්නේ අපි අපි ආයතන වෙනස් වෙන්න පුළුවන්, ජීවිතන ප්‍රදේශ වෙනස් වෙන්න පුළුවන්, ඊළඟට පක්ෂේ පාට වෙනස් වෙන්න පුළුවන්. අපි ඔක්කොම මිනිස්සු. ඔව්. නේද? ඒ මනුෂ්‍යත්වයේ කියන කාරණේ ඊට වඩා හුඟක් පුළුල් දෙයක්. හරි අපි අද නිකන් අද හරි ගොඩාක් සීරියස් ඒවා කතා කරනවා. ඉතින් හොඳයි. ඉතින් hina වෙන්නකොට වැදගත් දේකුත් කියලා hina වෙන්න ඕනේ. මෙතන දැන් අපි අපි සේවක නායතන දෙක ඔව් සාමාන්‍යයෙන් පරස්පර විරෝධී මතවාද තියෙන ආයතන දෙකක් නේ. ඉතින් බොහෝ සාමාන්‍ය ජනතාව හිතාන් ඉන්නේ අර මතවාද දෙකක සේවය කරන ආයතන දෙක පුද්ගලින් සැබෑ ජීවිතයේදී හතුරෝ වගේ කටයුතු කරන්න ඕනේ. නෑ එහෙම නෑ නෝනේ. සාමාන්‍ය ඒක තමයි තියෙන මතේ. නමුත් ඒ මතේ නෙමෙයි අපි තුල තියෙන්නේ. අපි සහෝදරයෝ වගේ නමුත් අපේ මතවාදයේ මත අපි කෙලින් ඍජුවම ඒ සම්බන්ධයෙන් ශක්තිමත් ලෙස ඒක නිරූපණය කරන්න කටයුතු කරනවා. නමුත් අර මනුස්සකම ගැන කතා කරනකොට අපි ඒ අවස්ථාවේදී ඕනෑම අවස්ථාවකදී ඕනෑම ප්‍රශ්නයකදී සහයෝගය දෙන්න බැඳිලා ඉන්නවා. බැඳිලා ඉන්නවා. හරි දැන් මේ ඊළඟ ගීතය ඔබතුමා හින්දි ගීතයක්ද කියන්නේ? ඔබතුමා හින්දි චිත්‍රපට බලනවා මම තියා බොරුත් එක්ක කියන්නේ බොරුත් එක්ක කියන්නේ දන්නේ නැති වලට ප්‍රබන්දේ මාසතු හැබැයි ලස්සන හින්දි සින්දු කියනවා මට මතකයි අපි පළාත් සභාවේ ඉන්නකොට ඔබතුමා පාසල් යන කාලේ නිකන් වැරදිලාවත් සින්දුවක් කියනවා සින්දු කියනවා පල්ලි යනකොට ගොස්පල් සොංග්ස් එහෙම එහෙම පොඩි කොටසක්වත් වැරදිලාවත් කියන්නේ නැහැ සාමාන්‍ය ක්‍රිස්තියන්ස්ලා හොඳට ගායනා කරන්න පුළුවන් අය මම දැන් සින්දු කිව්වදින් එමෙතුමා මේ දෙරණ රූප වයින්ේ නිවල කටි නිදා ගන්න නෑ බොහොම සන්තෝෂයෙන් බලාගෙන ඉන්නවා නේද ඉතින් හොඳයි මෙතුමගේ ගීත අහලා සීල දෙනාම තව ටිකක් කල් සබතෝ සතුටින් ඉතිරි ගිය කියලා යන්න ඕනේ නේද හරි හින්දි ගීතේ මොකද්ද ආජාසනම් මధుර චාන් ආහා ඒක හැමෝම ගොඩක් කැමති බොහොම පැරණි ලස්සන හින්දි ගීතයක් නේද අපි පැරණි මිනිස්සුනේ පැරණි හින්දි චිත්‍රපට එහෙම හුඟක් බලලා තියෙනවද ඔබතුමා බලලා තියෙනවා ඒ සමහරව එක චිත්‍රපටයේ 5-6 වතාවක් බලනවා නේද 10-15 සැරයක් විතර බලනවා නේද මම බලලා තියෙන එක ෆිල්ම් එකක් මම හිතන්නේ 5-6 සැරයකට වැඩිය මොකද්ද මේනිපයක් කෑ මේනිපය ඒකද ඒක ගොඩාක් පරණ ෆිල්ම් එකක් නෙමෙයි නේද නෑ පරණ ෆිල්ම් එකක් පරණයි නේ සල්මන් ඛාන් හිටපු චිත්‍රපටය නේද සල්මන් ඛාන් මම දන්නේ පළවෙනි ෆිල්ම් එක හරි දෙවෙනි ෆිල්ම් මගේ දුව පොඩි කාලේ ඕක බල බල තමයි අර කවන්නේ හින්දි සින්දු බලන්න. ඔව් එයා ඉතින් පොඩි කාලේ සල්මන්ට කියන්නේ ප්‍රේම් කියලා. මොකද ඒකේ ඒ චිත්‍රපටියේ සල්මන්ගේ නම ප්‍රේම්.
සල්මන් ඊට පස්සේ ලංකාවට ආවා. සල්මන් එහෙම ගියේ නැද්ද ළමයාට? ළමයා ඉස්කෝලේ ගියා. දැන් මම සාරලට රෝසි. නැනි පොඩි කාලේ මේ අර සරක බලාගන්නේ කවන්නේ කට වෙනුඩ නාහේ. लंकावट गेनिच्चा गेनिच्चा सिंह महात्म्य गेन्ने संग्रह तिब्ब करिश्मा सलमान मत आराधना कर मैं दूहर के लिए सलमान देखा हक बला बेलवे मेम हो रेम बला कुड़ी का महित फिर सहन का හැබැයි මට හිතල වුණනම් දෙන්න පුළුවන් බොරුවක්. මම හිතල පොඩ්ඩක් මේ වචන කියනේ මේ තේරුම දන්නේ. සින්දු කියලාවිල්ල හිතන විදිහට. මේ වචන හරියටද මේ නෑ මම ලියාගෙන තියෙන හරියට උච්චාරණය විදිහට. උච්චාරණය දන්නේ. මට හිතෙනවා මොහො හරි ලස්සනට උච්චාරණය කරලා කියයි. ඒක ලස්සන කියනවා. ඔව්. संगीते तीन क्रम देखा एक अर्थ से अन्य शब्द रशे मी हर के बटन लाव गान आगे कांग अर्थ रशे शब्द रशे शब्द रशे विंदीन अर्थ रशे मी हर गिंदी बैंक मम्मी मैं रशे बूंदा
හුදු ශබ්ද රසය. ඒකේ අර්ථය මම දන්නේ ඇත්ත කියන්නේ බෑ බොරුවට මේ. ඔව් බොරු කියලා වැඩන්නේ. බොරු කියලා වැඩන්නේ. ඔව් හරි. දැන් ඔබතුමේ සුරදූතිය චිත්‍රපටයේ රංගපෑවනේ නේද? මේ ඉතින් රංගපාන එක කොහොමද එක්ස්පීරියන්ස් එක හොඳයි. හොඳයි. හොඳ අත්දැකීමක්. මම ඉතින්නේ යම් කිසි අවස්ථාවක ජීවිතේ ඕනෑම කෙනෙකුට මෙතුම කිව්වනේ කොණ්ඩෙත් කැපුවා තත්ටි ගෑවා මේ අතක් උනක් දෙන්නම් කොහොනේ චිත්‍රපටයක් කරද්දී ඒ වාගේ මම හිතන්නේ මේ පාසල යන අවදී හෝ යම් අවස්ථාවකදී බොහෝ දෙනෙකුට ඒ ආසාව තියෙනවා චිත්‍රපටයක රඟපාන්න තියෙන ආසාව හෝ එවැනි මම හිතන්නේ කලාව කියන දේ సౌందర్య කියන વિષය හැමෝම තුල රඟපාන්න වෙන්න පුළුවන් ගීත ගායන කරන්න වෙන්න පුළුවන් අත්කම් චිත්‍ර මේ වගේ දේවල් ඒ නිර්මාණශීලී හැකියාව තියෙනවා ඒක වඩ වඩාත් උපමට්ටම් කරගන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙනවා නම් මම හිතන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මට එවැනි අවස්ථාවක් ලැබුණා නමුත් ඒ අවස්ථාව ගැන මම රොබින් ප්‍රනන්දු මැතිතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා සුරදූති චිත්‍රපටිය මට රඟපාන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඒ චිත්‍රපටිය දැන් හිටියොත් අධ්‍යක්ෂකතුමා කියයි රූගත කරලා සති 3කට පස්සේ මම චිත්‍රපටයෙන් අයින් වුණා. ආහ බැහැ කියලා. ආහ ඒ කියන්නේ ආරම්භ කරලා සති 3කට පස්සේ සති 2කට විතර පස්සේ මම හිතන්නේ. ආහ මගේ රූප රාම කීපයක් කරලා ඉවුණාට පස්සේ. ආහ මම හිතා මට මේ රංගනීය කියන එක මගේ ඇඟේ නැහැ කියලා. හැකියාවක් නැහැ කියලා. හා. ඔව්. ඊට පස්සේ නැවත වරක් කොහමද ඒ චිත්‍රපටය ඉවර කරා. චිත්‍රපටය ඊට පස්සේ 3-4ක් කරා මම. හිතන්නේ ඔක්කොම චිත්‍රපටි 5ක් කරලා ඇති. ආසාවෙන් කරා අදටත් මම චිත්‍රපටි බලන්න ආසයි නමුත් රංගනේ මගේ ඇඟේ තියෙනවද නැද්ද කියන එක ඒකට එච්චර කැපවීමකින් මම ඒ අවස්ථාවෙදි කරේ නැහැ මම දන්නේ දිගින් දිගටම කරලා මම ඒක හරියට නියලිලා හිටියා නම් සමහර වෙලාවට අත්හදා බලලා හරියට වගකීමකින් කරා නම් මම හිතන්නේ සමහරට ඒ පැත්තෙන් මට ඉදිරියට යන්න තිබ්බා නමුත් මම හිතන්නේ මගේ කැපවීම තිබ්බ වෙනත් समाज प्रजनक सौख्य संबंध समाज से one thing leads to another and then you are suddenly on a political platform right hari ehema thamai thi vistare neda hari dan obutumata rubak taraha yanawada kiyen tiyanawada mata hari adui adui obutumere ayuktiyata mata asadharana pennanne baha hari hondai me mata ilanga me ape visheshange poddak katha karaganna thamai mama me hitu ehema me taraha yanawada kohomada koop wenawada kiyala hari api no politics wadda satahane tawat viramayak gamu විරාමයෙන් අනතුරුව මේ අපි බලමු කාටද වැඩි තරහ යන්නේ කියලා දැන් අපි මේ නෝ පොලිටික්ස් වැඩසටහනේ අපි අවසන් විනාඩි කීපේ ඉතින් දැන් ඒ විනාඩි කීපේ තමයි අර තරහ ගස්සන් මම ඒක කාටද වැඩිපුර කේන්ති යන්නේ කියලා මේ දැන් අපේ රෝසි මහත්මිය කිව්ව දෙයක් තමයි මේ මෙහෙම එක්කෙනෙක්ට මම තරහ ගස්සන්න බෑ කියලා නේද නේ මම කිව්වේ මෙහෙම වචනේ මට හයි මොකක් කරේ අසාධාරණයක් දැක්කා මම ඒකට එලියන හැබැයි ඔබතුමීටත් අවස්ථාව තියෙනවා මෙතුමාට කොච්චර කියන්නේ නෑ මං එහෙම ආස නැහැ මිනිස්සුම තරහා ගස්සන්න නෑ බලන්න නේද මොකටද මෙතුමා තරහා ගස්සන්නේ තරහා ගස්ස ඔබතුමා තරහා ගස්සන අවස්ථාවද බලන්න අපි අර අපි දැන් සේවය කරන ආයතනේ අපි විවේකීව සැහැල්ලුව කාලය ගත කරන්න අවස්ථාව දීලා මේ අවස්ථාව ගන්න දැන් විවේකීව සැහැල්ලුව ගත කරන්න මේ අවස්ථාව දීලා දැන් මේ තරහා ගස්සන කියන්නේ මේක නේ විහිළුවට 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 ඒ ස්කෝල යන කාලේ හැම නේද ගිහිල්ලා පොඩ්ඩක් චුට්ටක් රණ්ඩු වෙලා ආයාලේ නේ ඔබතුමාට විනාඩියක් විතර පුළුවන්ද මේ තුමේ මේ ලස්සන හිනාව ඒ ඔක්කොම ටක් ගාලා වෙනස් කරලා එහෙම කොහොමද කතා කරන්නේ කියන්නේ අපි උත්සාහය බලලා ඉස්සලා අර ආදරහසනට වගේ බලමුනේ හැබැයි ඒ වෙලාවෙ නැති කේන්ති කියන්නේ අනේ එන ආයිත් එක්කෝ හරි නේද දැන් එක දැන් එක ෆෝගෙට් එකට දාලා හරි ඒක අමතක කරලා දැන් ප්‍රොපෝසල් එක වැඩන්නේ දැන් ඔබතුමිය මේ
लोक रूरजुना ईट पास मे चित्रपट निलिया ईट पास दंगवा मे मंत्रिवर्य कुत्तेलाइन मे ओखो मुखर मुकट मुना मम नितांगम घर माया वक्यल मह प्रोड वक्यल मम नितागनी विलासिता කොලපාට ෂර්ට් එකක් ඇඳලා කොලපාට තොප්පියක් දාලා අලියෙක් ගිලාංචනෙක් මෙතන ඇඳලා විලාස දෙකක් කියන්න ඕනේ කියන්නේ ඉතින් දැන් මම කෝවිල තුනක් හතරක් කියන්න නෑ නෑ මේ එකට තොප්පිය ඇඳුම එකක් නේ නේද කොලපාට කමිසේ කොලපාට තොප්පිය අලියා ලාංචනේ පොඩි බැජ්ජයක් ඇඳලා කොලපාට සරමක් එක්ක මේ හොඳ චප්පස් එකක් ඉස්සිතාල වැඩ කරනවා ඒ දන්නේ කොහෙද विलासिता विलासिता प्रश्न क्या दूर नहीं मगे प्रिय प्रिय भार मगे प्रिय भार उन स्त्री गति लक्षण ಅದು ಪಿರಮಿಡ್ಗೆ ತಿರ್ನೆ ಇಟ ವೆಡಿಯ ನೇ ಒಯ್ ಮತ್ತು ಪಿಟಿಂಗ್ ಒಯ್ ಪಿರಮಿ ಗತಿ ಕೆಲ ಪೆನ್ನಂಡ ಹೆದುವಟ ಪಿರಮಿ ತಮೈ ವೆಡಿಯೆಮ ತಮಾಗೆ ಸಪತ್ತು ಹರಿಯಟ ಪಾಲಿಷ್ ಕಲ್ಲದ ಮೇಸಕನ್ ಅಂದ್ ನೇ ಮಗೆ ರೇ ಕಾಲಿಸಮೇ ಕ್ರೀಸ್ ಕ ಹರಿ ನೆತ್ತ ಓಕ 10 ಸರಕ್ ಇದರ ಮಂದಿನ್ ಕಾಂತಾವಕ್ ಉನಾ ಒಬತುಮಿಯ ಗಾವ ಶ್ರೇಷ್ಠ ಪೌರುಷಕ್ತಿನೋ ಪಿರಮಿ ಗತಿ ಸಕ್ಷಂತಿ ಸಮಾರ ಅಯ ಗತಿಂ ಪಿರಮಿ ಉನತ್ क्रियाकारकांगा एवं कांता गति लक्षण यदि वो कांता गति लक्षण थी है ना
जेल गानवाद तेल गानवाद वेडियम का उदय नैकेमेंगे कैम पेटे कैम दिल सारी दवाटे वेरे दून हेमोट में विला नमूत गिद्र तात नीट पील कमीज हम मेदगेन कलिस मेदगेन सपत् मेदगे कल भार्य मैं दीम से मरते बोरदी अंडक मेक मम्मी गाने बोरदी प्रेक्षक कांता गेदर वेडियम दर्वंगे गुडाकम से मत मैं अंतिम विना विशेष मे देश पालन क्षेत्र चित्रपट क्षेत्र කලා ශේෂයෙන් යයිලා ඉන්න හැම දිනාටම මේ තියනනේ ගොසිප් කියලා දෙයක් තියනනේ සමහර මිනිස්සුන්ගේ වැඩේ කාට හරි කතාවක් හදන එක නේ ඉතින් දැන් අපි මේ අවස්ථාවේ මොකක් හරි ඔබතුමා ගැන කට කතාවක් කියලා තියනවා නම් ඒක ඔබතුමා කියනවා නම් බොරුවක් හරි එහෙම දෙයක් නැහැ කියලා අවස්ථාව තියෙනවා ඒ වගේ සිදුවීමක් ඒක නෙමෙයි මේකයි උනේ කියලා එක අවස්ථාවක් තියෙනවා කියන්නේ එහෙම නැත්නම් පොදුවේ ඔබතුමා ඒ වගේ දේවල් දෙයක් අහුනාම කොහොමද ප්‍රතිචාර දක්වන්නේ මම දකින්නේ මේ මිනිසුන්ගේ අර රට වට කර වැට බැඳත් කට වට කර වැට බැඳින්න බෑ කියලා තියෙනවා. ඉතින් බල්ලෙක් බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. ඒවා ඇදුණා. ඒ නිසා මම නම් කියන්නේ එහෙම ගහනකොට තමයි අපේ චරිතය හැඩ ගිහිලා ඉන්නේ. හා හා ඒ නිසා එහෙම ගහන්න ඕන එහෙම බනින්න ඕන එහෙම කතා කියන්න ඕනේ. එතකොට තමයි අපි වටින මිනිස්සු වෙන්නේ. අපි එහෙම නෙවෙයි නම් අපිට කවුරු ගැරන්ඩියෙකුට කවුරුවක් ගහන්නේ නැහැ. ඔව් හිකනල්ලු හුනෝ ගැරන්ඩියෙකුට කවුද ගහන්නේ? කවුරුවක් ගහන්නේ නැහැ. හරිද? රුව ගුණ ඕජස තේජස දැන් උදාහරණයක් ඇද්දි ලස්සන කාන්තාවක් හිටියොත් කතන්දර 500යි. එහෙම දෙයක් වෙලත් නෙවෙයි. සමහර අය ඒගොල්ලෝ try කරලා බැරි වුණාම කතන්දර කෝටියක් හදලා ඒ මිනිස්යාගේ චරිතය විනාශ කරනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් දේශපාලනඥයෝ වුණාම ඒගොල්ලන්ටත් ඒ වගේ අනන්ත ප්‍රමාණ. මොකද ඒ චරිතවල ස්වභාවය. ඒ නිසා අපි දේශපාලනයට එනකොට ඕපදූප කටකතා නිඳා අපහාස අවමාන සියලු දේ විඳ දරා ගන්න සූදානම් වෙමින් ඉන්නවා. එහෙම නැත්තම් ඒ ගමනේ ඒක නේ අත්දැකීම නම් තියෙන විශේෂම කාන්තාවක්. මෑතකදී සිදු වෙච්ච දෙයක්. මොකද මම සේවය කරන ආයතනයේ ගෘහකාරක සභාව කියලා එකක් තියෙනවා. ඒ ගෘහකාරක සභාවේ තියෙන තීන්දු ගන්නවා ඒ ගෘහය ඇතුලේ සිදු වෙන සිදුවීම් සම්බන්ධයෙන්. ඕකේ එදා හිටපු එකම කාන්තාව මම. ඉතින් මට අපේ ආයතනයේ ලොක්ක පැවරුවා වැඩ කොටසක්. නමුත් කතාව ගියේ මම මේක ඉල්ලුව අර කිල්ලව දැන් අපි සාමාන්‍යයෙන් ওই ආයතනයට යන්නේ කණ්ඩ නෙමේ රටට සේවයක් කරන්න. නමුත් කතාවල් ඉතින් මේ වාගේ අර පුංචි දේකුත් නැති දේවලුත් මේව කරලා ඔබයි කියන විදියට අර ගොසිප් මේවවල ඒව විකෘති කරලා සඳහන් වෙනවා. නමුත් ඒක තමයි අපි කරන වෘත්තියේ ස්වභාවය. ඒක කාන්තාවට විතරක් නෙමෙයි සමහරු කරන වෘත්තින් අනුවත් ස්වභාවිකවම ඒ දේවල් නිකම්ම සිද්ධ වෙනවා නේද? හොඳයි. එහෙනම් හරි තමයි මේ කතා බහ. කෙසේ වෙතත් ගොඩක් ස්තුතියි අද දවසේ දෙදෙනාම පැමිණි වුණාට. අපි රෝසි සනායක මහත්මියටත් ඒ වගේම තමයි අපි අමාත්‍යතුමා රජිනෝල් කුරේ අමාත්‍යතුමා ගොඩක් ස්තුතියි මේ ගීත ගායනා කරා නේද? ටිකක් මේ ආදර හසුනට පිළිතුරක් නොලැබුණත් නේද? අපි අද දවසේ වැඩසටහන උඟක් මේ විදිහට ඉතින් රස විඳින්න මේ අවසන් වශයෙන් අදහසක් ඇති මොකද වැඩසටහන ගැන හිතන්නේ මේ දෙයක් හොඳයි ද දේශපාල ක්ෂේත්‍රයේ නිය ලයින් අය කැමති මේ විදිහට මේ බොහොම සහැල්ලුවෙන් ඇවිල්ලා පැයක් එකමාර කතා කරා. හරි හොඳ දෙයක් ඇහුවේ. මේ රටේ දැන් දවසක් මේ මිනිස්සු දුවගෙන දුවගෙන ඇවිල්ලා මට කියනවා ඔව් ඔයා සිගරට් බොනවාද කියලා. මම කිව්වා ඇයි කියලා. ඔයා මත්පැන් බොනවාද කියලා ඇහුවා. මම කිව්වා ඇයි එහෙම අහන්නේ? සර් අපි හිතාගෙන ඉන්නේ සර් ඔය මත්පැන් බොන්නේ නැති සිගරට් එකක් කටේ තියන්නේ නැති ඉතාම හොඳ කෙනෙක් හිටියේ. මං එහෙම ඔයාට එහෙම කියලා තියනවා. මං කියන්නේ මං ඉඳලා හිටලා අම්මපදියම්ප බුදුම්ප බුරුණිවේ කියන්නේ
මේ ඔය පාචයකට ගියාම පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න. හැබැයි ඒක ගත්ත කියලා කුණු හරප කියන්නේ නැහැ, රණ්ඩු කරන්නේ නැහැ, ගහ ගන්න නැහැ, කොතනකවත් එහෙම වෙලා නැහැ. මොකක් නැහැ. ඒක බොහොම අර බුදුහාමුදුරන්ගේ සිඟාලුවාද සූත්‍රය කියලා තියෙනවා. කොම වැරදි කරන්නේ නැතුව මං ඉන්නේ. හරි. ඒතකොට එහෙම ඇවිල්ලා අහනවා. මම ටිකක් බාධා කරන්නේ. හොඳයි. සමා වෙන්න. මේ අපි ඉක්මනටම මේ ප්‍රධාන පාරක් මැදිරිට යන්න ඕනේ. ඊට පස්සේ අපි කතා බහ අපි විනාඩියෙන් දෙකින් ඉවර කරන්න පුළුවන් නේද මේ අපි ඉක්මනට විරාමයක් අරගෙන එමු නෝ පොලිටික්ස් වැඩසටහනෙන් කේ ප්‍රාසංගික නාලිකාව ටීවී දෙරණ බ්‍රහස්පතිනා දාස්සේ 9:45ට මේ විදිහට වෙනස්ම විදිහේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම තීරණය කරේ ඔබ ආදරය කරන නැත්නම් අපි රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න හැම දෙනාත් එක්ක මේ විදිහට සැහැල්ලුවෙන් කතා බහ කරන්න එයා කවුරුන්ද කියලා හරියටම දැනගන්න අවස්ථාව ලැබෙන්නේ මේ වගේ වැඩසටහන් වලදී නේද අර ඔබතුමාට සමා බාධා කරාට ඉස්සෙල් මම කතා බහේදී මේ කෙනෙක් දුවගෙන ආවිලා අහුවා ඔබතුමා මෙහෙමද දුම් පානය කරනවද නේද ඉතින් සාමාන්‍ය ජීවිතේ අපි සාමාන්‍ය මිනිස්සු නේද ඔව් මම එහෙම කියන්නේ මේ ජනතාව මුලා කිරීමට අපි ආරෝපිත චරිත වෙන්න හොඳ නැහැ. හා හා. එතකොට එහෙම ගියොත් මේක වැඩි කල් පවතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මම හිතන්නේ එකක් මම කියන්නේ ඉවෙනි මම අද මේ වැඩසටහන මොන වගේ වැඩසටහනද කියන එක හරියට දැනුවත් වෙලාවත් නෙමෙයි ආවේ. මම හිතන්නේ දෙවෙනි වැඩසටහනනේ. ඔව් දෙවෙනි වැඩ. මට බලන්න බැරි නෑ. නමුත් මම සතුටටපත් වෙනවා විශේෂයෙන්ම අමතුමත් එක්ක මට මේ වැඩසටහන කරන්න ලැබිච්ච එක ගැන. අමතුමා ගැනත් ගොඩක් දැනගත්තා. සැහැල්ලුවෙන් අපිට අපි පළත් සභාව හිටපු නිසාත් අපි දන්න නිසා දන්න අඳුරු නිසා ගොඩක් සැහැල්ලු වුණා. හොඳයි කියලා හිතුණා මට. අර අමතුමා කියන එක ඇත්ත. අපි සාමාන්‍ය ජනතාව අතරේ යම්කිසි මතයක් තියෙනවා දේශපාලඥයෙක් මේ විදිය යුතුයි කියලා. ප්‍රතිරූප හැදිලා තියෙනවා. දැන් කාන්තා දේශපාලඥයක් ලස්සන රඳින්න කෙනෙක් නෙමෙයි. ඒ වගේ මතයක් තියෙනවා දැන් ගමට යනකොට ඇඳුම පැළඳුමෙන් වෙනස් විය යුතුයි. නමුත් ඒක මට අර දේශපාලනය කරනවා කියලා මගේ සාමාන්‍ය විදිය වෙනස් කරන්න බෑ. ඒක එහෙම කරනවා නම් මම බොරුවක් කරන්නේ ජනතාවට. ඉතින් ඒ වගේ මෙතුමා කියන එක ඇත්ත. අපිත් සාමාන්‍ය මිනිස්සු. නමුත් රටට දෑයට සේවයක් කරන්න වෘත්තිමය වශයෙන් මේ අංශයේ හිටියට ඒක වගකීමකින් කරනවත් එක්කම අපි සහලුවෙන් ජීවිත ගත කරන්නත් කැමති නේද? කැමති. එහෙම ගත කරන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳයි නේද? මේ අවස්ථාවේ මේ පැය එකමාර වගේ කාලෙත්වත් එහෙම අවස්ථාව ලැබෙනවා නම් අපි ගොඩක් සතුටු වෙනවා. ගොඩක් ස්තුතියි දෙදෙනාටම මම දන්නවා දෙදෙනාම කාර්ය බහුලයි වර්තමාන තත්ත්වයත් එක්ක. ඉතින් අපි හුඟක් අද දවසේ සහලුවෙන් කතා බහ කරා. ඉතින් දෙදෙනාටම අනාගතයේ ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපි දෙදෙනාටම ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔබතුමාගේ ගීතෙන් තමයි අපි වැඩසටහනෙන් සමගන්නේ. ඔබ හැමදෙනාටම සුබ රාත්‍රියක් ලබන බ්‍රහස්පති දහරේට රාත්‍රී 9:45 අපි මුණ ගැහමු නෝ පොලිටික්ස් සමගින්.